බලාපොරොත්තු වෙන්නේ එමකිව ල 4ෝ මට්ටම ප්‍රධාන මොඩියුල්ලයක් වන ඩිසයින් නාටර් කියන මොඩියල් එක තමයි මං අද ඔකලනට කියල් දෙන්නේ යන්නේ කම්පියටර් ග්‍රෆික් ඩිසයින පාටමාලාවේ දැනට රජිටර් වෙලා තියෙන මේ ආයතනවල රිිජිට වෙලා තියෙන දූදරුවන්ට. දැනට මූලික අවබෝධයක් ඇති. ග්‍රෆික් ඩිසයින් කියන්නේෙ මොකක්ද කියන එක. ඒක මේ දැමං හදන්නේ ඒ තියෙන පොඩි දැනුමෙන්. ලොකු දැනුමක් නැතිව ඇති මොකද පාටමාලා පාටන් ගත්ත ගමන්ම දරුවන්ට ගෙවල්ල නිවසට වෙලා ඉන්න වුනා එනිසා මම බලන්නේ ඔකොළ දැනට දන්න දැනුමෙන් මේ මොඩිවල් එකහරා පොඩි අවබෝධයක් ලබා දෙන්න කොහොමදෝගලන්ගේ ග්‍රෆික් ඩිසයින් පාර්ටමාලාව හදාරණ දරුවෙක් පොඩි බුක්ලටයක් නැතම් ඇක සිනයක් වෙන්න පුුවන් නවල්ලයක් වෙන්න පුළුවන් ඒ වගේම පත්තරයක් වෙන්න පුළුවන් ඒ වගේ ඕනෑම පොතක් හදාගන්න මූලික දැනුම දෙන්න තමයි මම අද ඔගලන්ට කියල දෙන්න යන්නේ එතකොට එවක් පාටමාලාවේ එවීකිව් ග්‍රෆික් ිසයින පාට මාලාවේ මොඩියවුල් නමයයක්ති න ල්ල තමයි බසික් ග්‍රික් ිසයින් දෙව කමකන්ඉේල්මිනිකේන් කිය එක තුන්ගනි මොඩියුල්ලක ග්‍රෆික් ෆන්ඩමන්ටල්ස් කියතියනවා හතවැෙනක ස්කෑන් මේ ඔබජෙට්ස් කියලාතිනවා පස්සනක මැනපිලේ මච් ඔය තියෙන මොඩියල්ටිකට පස්සේ තමයි ඩිසයින්නාට කියන මොඩුල් එක යන්නේ නමුත් මම හිතනවා මේ අඩුගානය මේකෙ මොඩියුල් තුනක්වත් ඔගුලු දැනට කරලා ඇති ඒ නිසා මේ සාමාන්‍ය දැනුමක් ඇති ඉලස්ට්‍රේට ෝ ෆොටෝශොප කරලා ඇති ඒ නිසා ඒ ැනුමත් භාවිතා කරලා මම අද කියල් දෙනෝගුලන්ට කොහොමද ආටක ඩිසයින් කරගන්න කියලා. ඩිසයින් නාටක්ඒ M6ක් ගැන මොඩියුල් නම්බර එක හය. අපි ඉස්සල්ලාම් බරමු ආටක්යක්ක් කියන්නම කල්ද කියෙල් ආටයක් කියන්නේ. ොකක් හරි අරමුණකට ඒගැන අපිට අවශ්‍යතාවයක් වෙන්න ඕනේ ඒ අරමුණටටෙක්ෂප මේජ සහ අනිකුත් අවශ්‍ය දේවල් භාවිතා කරලා දෘෂ්‍යමාධ්‍යයක් ලිස්ේ ගන පණිවිදයක් හුවමාරු කරගන්න පුළුවන් විදිට හදන ආට තමයි අපි ග්‍රෆික් එකක් තමයි ආටර්කක් කියල කියන්නේ ඒට උදාහරණ විදියට අපිට ගන්න පුළුවන් බැනර එකක් පෝස්ටර එකක් ඒ ගියාම ලීෆරට් එකක් ඒ වගේ ගොඩාක් ආටර්ක් වර්ග දැන්ට තියනෝ දැන්වෙපේජයක් ගත්තොත් ඒකත් ආටෝයක් විදිට ඩිසයිනගෙනෙක් තමයි දිසයින් කරන්න දැ බැනරහකින් ඉන්ෆෝර්මේෂනයක් යැනවා කියන්නේ අප අපිතුම අවුරුදුස්සවයකට බැනර එකක් හදන්න අපිට බලා තියෙනවා එතකොට දිිසයින් කල්ලා අපි ඒක බැනරක කොහරි අපි ගානවනං ඒකින් බලාපොත්තුවෙන්නේ පණවිඩා ඒකැන කවද මේ අවුරුදුසය තියෙන්නේ කීරද තියෙන්නේ කොතනැද තියෙන්න කියන එක අපි ඉන්ෆෝර්මේෂණයක් දෙන්න තමයි අපි ඒ බැනටක හදන් එතකොටඒ හැම ආටකයින් ඔගුල්ලෝ නිකම් බැලෝත් හැම අටටකිකීම වෙන්නේතමිනිිකේෂන්ණයක් යන පනවිඩයක් කෝමාරුව එක තමයි වෙන්නේ ොතුරක් සන්නවේ දෙදනය වෙන එක තමයි වෙන්න. එනිසා දැන් ඔබලන්ට තේරන ඇති ආටක්කයක් කියන්න මොකක්ද ඒ අපි මුලදි බේසි ්‍රක් ිසන් නොලි දත්තිගෙනගෙන නති. නමුත් මේ ිසයින් ආටක්ය ි ආටර්යක් කියන එක මං හිතුවා කියලා දෙන්නොත් හොඳයි කියලා. ඉටපසේ ග්‍රක් ිසයින් පාට මාලාවේ ඩිසයින් ආටර්ක් එකෆොමන් ඔබජෙට්ක විදිර තියෙනවා ආ සක්සල් කි of this මොඩියල්. ්‍රවිබබට ක්‍රේවල ිසන් ග්‍රෆික්ආට එකෝඩින්ද රිවයමන්ල්. ඒ කියන්නේ එකකෝඩින්තුද රික්වයමන් කියෑනෙ අපේ මොකක් හරි අවශ්‍යතාවයක් තියෙන්න්න ඕනේ අනිත්්‍යක ක්‍රේටී තිය ගත් එක තමයි මේ ග්‍රෆික් සයින් කියන පාට මාලාව යන්නේ එතකොට අපිට කවරනි බාපාරිභෝගයක කිය කස්ටම කෙනෙක් අපි ගාවට ඇවිල්ලා වැඩක් දුන්නොත් අපිට පුළුවන් එන්නඕන ැ මේ ප මොඩියල් එක හැදවා ඇදැරු වට පස්සේ. මේ ආර්ටර් එක ප්‍රින් කරන්න මට්ටමකට අපිට නිර්මාණශීලීව හදාගන්න පුළුවන් එන්න ඕන. නිර්මාණය කරගන්න පුළුවන්වෙන්න ඕන. ඒනිසා මං ඉස්සල්ලාම කියන පලිනි තාර්ස්කකට විද්‍යරති නෝ ප්‍රිපියයා ෆ්ස්කේච් කියල. අපි ස්කෙච්චයක් හදාගන්නවා කස්ටම එ කතා කරලා යාගේ අවශ්‍යතාවේ. අපිතුමු අපි ගවට රමං ඉස්සල්ලකි වගේ බැනරගක් හදාගන්න එනවා කියලා. එතකොටේ බැනරකට අවශ්‍ය දේවත්. ගැන තොරතුර ටික ගන්න ඕනේ. ඉමේජස්යා අරන් ඇල තිනම් ගන්න නැත්තන් අපි අපි ගෞතින ේජස් කස්ටර්මට පෙන්නලා එකඟ කරගන්න ඕනේ මජස් තමයි මේ බැනරගට දාන්නේ මේ ෆොන්ටක තමයි මේ බැනග්‍ර දාන්න මේ කලයක තමයි මේ බැනගර දාන්නේ කියලා. අපි පොඩි දළ සටහන කැනි ස්කෙච්චා කදාගන්නවා කියලා පිගෙන අපි දලසටාන කදාගන්න ඕනේ. ඒකට කස්ටර්මාව ඔබොල්ලෝ ඒ වෙලාව එකඟ කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් එයාගේ තොරතුර ටික අපි ගත් එයාත් එෙක්ක කමිනිිකේෂන් කරල්ලා මේ ආර්ටර්තික සාර්ථක කරගන්න.මං ස්කටච් දෙකතුනක් වෙන්න මෙ ඔගලන්ට දාලාතියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ සසාම්පල් මං ඇඩෝව ඉන්ඩිසයින් කියන සොප්ටයක තමයි මේ පොත ඩිසයින් කරන්න භාවිතා කරන්න ඒනිසාමං මේ වගේ පොත්තොල රූපටිකක් දාන්න හිතුවා. ඉන්ට පස්සේ. අහස්ටර්මත්ත එක මංකෝ කතාගල ස්කෙච්චා කදායන්නගල එතකොට අපි එයාගෙන් අවශ්‍ය දේවල්ටික අප ගන්න ඕනේ මොනාද අවශ්‍ය දවල් කියන්න ඉස්සල්ලාම පොතක්නං අනිවාරයම තියන්න ඕනේ ටෙක්ස්ට එක. ටෙක්ස්ට එක සමහර වෙලාට සෝෆ් කොපියක් වෙන්න පුුවන් හාට් කොපියක් වෙන්න පුළුවන් ඒක අවකතාවක් වගේ නං ලියපු එකක් වෙන්නත් පුළුව. සොෆ් කොපිය ගන්නානං අපිට අපේ සෝටයා එක දිසයින් කරන්න පුළුවන් ෆොන්ටයහකින් අපි ලබා ගන්න ඕේ නැතිතුවුණොත් අපිට ෆෝන්්ටක සපෝට් කන්න ඇැවුණොත් අපි ඒ කරවටඩ කරගන්න එහෙම අවශ්‍යතාවයක් වෙන. හාර් කොපියයක්ක් කම්බෙනවනං දැන් සොප් කකපිය කම්බෙනවං එයා ටයි් කල්ලලා නිවැරදිදි කියලා බලන අපිට ගන්නේ නමුත්න් හර්ඩ් කොපියක් ගෙනවත් එයා ියලා තමයිගේෙන්. එතකොට අපි අතින් ඒක ටයිප් කරන්නගොටබරදින්න පුළුවන්. ඒ නිසා ඒ ටයි් කරන එක නැවත එයාට කියල නිවැරදි කරගන්න ඕනේ. පොතක තියෙන හාඩ කොපියක් ගෙනවොත් ඉන්නේ ප්‍රශ්න තියෙනවා. ොකද අපි ඒක නිවැරිදි කරගන්න ඕනේ පොතහ දන්ඩිසල්ල මොද පොත හදල එ නිවැරදි කිරීම් කරන්න ගියොත් තවවෙලාව කාලේ ගත වෙනවා තව වැරදීම් වැඩිවෙන්න පුළුවන් ඒ වගේ. තව ඒයාගාව මොකක් හට සැලස්ම දළ සැලස්මත් තියෙනවා මට මෙන්න මේ වගේ තමයි එන්න ඕන. ඒවගේ තියෙනවන අපි ඒකත් ගන්න ඕනේ ඒ වගේ සමාරයලාට ආයතනයේ ලෝගෝක ඒ වගේ ආයතනය විස්තරයක් මොනහරි ඒව තිෙනවන අවශ්‍ය දේවල්ටක අපි ඒයාගෙන් ඉල්ල ගන්න ඕනි. ඉට පස අපේ එල්ලගෙන අපේ ආර්ටර්ක හදනයකට ෆෝල්ඩ සදාගන අප මේ ජස්ටික වෙනමදාගන්න ඕනේ ටෙක්ස්ටක වෙනම දාගන්න ඕනේ ඉට පස ද්‍රොවින්ස් මොනාහරි ලස්ත්‍රේෂන්තිය න වෙනමදාගන්න ඕනේ. ඒවගේ අපේ ආටර්ගේ නමින් ෆෝල්ඩ් රැහදල අපි ඒවා ඉක්මනට ගන්න පුළුවන් විදියටට ෆෝල්ඩස්ටික හදාගන්න ඕනේ. ඒක අනිවාර්යයි. ඒක පොතක් හදන්න නෙමේ ඕනම ආර්ටර්කයක් කරන්න යනකොට අපි ඒකට අවශ්‍ය දේවල්ට එක එක තැනක තියාගන්න ඕේ. මොකද නැත්තම් අපිට හොයන්න ගිය හමසා දිසයින් කරන්නකොට යන වෙලා හම දේ මිතුරුරගන්න පුළුවන් පහසෙන් වැඩ කරන්න අපිදේ අනිවාර්යෙන්ම කරන්න ඕනේ. ඊට පස්ස අපි කරන කරන ඉට පස අපි දිසයින් කරන්න ගන්න ආර්ටර්කි. එතකොට පලවෙනිම දේ තමයි සයිස්ස එක. මේ ගැන සයිස්සක නිවැරදිවගන්න ඕනේ ඉරි පස ඒකට අවශ්‍ය කලමෝඩ් නිවැරදිවගන්න ඕනේ ඒකට අවශ්‍ය ඉමේජස් හරියට අපි ඉඩිත් කරගන්න ඕනේ ඒවගේ දෙවල් ගොඩක් තියෙනවා අපි වැඩරන අන අතරදි ප්‍රායෝබේ ක්‍රියාකාරගම කරගන්න අතරදි මං ඒටික පැහැදිලිගන්න ඔබලන්ට ඊට පස්සේ ෆෝන්ට එක සිලෙක් කරගන්නකොට ගැලපෙන ෆොන්ට් එකක් සිලෙක් කරගන්න ඕොන. ඒමකද දැ පොතක් නිර්මාණය කරවා කියන්නේ අපි ළඟට තමයි පොත බලන්න. එතකොට ඒක කියවගන්න පුළුවන් ෆොන්ට එකක් වෙන්න ඕනේ පොත කියවනකොට ෆොන්ට වර්ග දෙකක් තියෙනවා සරිප්සා සරි කොටස් පහත්තිය නෝ මං කියැන මෙම පොතකට භාවිතා කරන්න පුළුවන් ෆොන්ස් වලින් ඒකින් සැන් සරි් කියීන ෆොන්ස් වර්ගතමා අපි ගන්නේ ගැනෙ ඒරිියල් වගේ ෆොන්ට් එකක් අවගුුණට ගත්තෝ ඒක පැහැදිි. ෆොන්ට එක් ගැන අපි සැලකිලිමත්ත එන්න ඕනේ ඊට පස්සේ ඒ ෆොන්් එක සිලෙක් කරාට පස්සේ ෆෝමට් ටෙක්ස්ට කියලකි නවා. අපි ටයිප්න සටින්ග කියලකි නො ටයිප් සිටන් කියන්නේ ටයිපිං නිතර න්නෙමේ. සටිං කියන්නේ ඒක කියවන්නට කියවන්න පුළුවන් විදිට ඒක අපි ෆෝමට් කරලා දෙන්න ඕනි. සිටින් කරලා දෙන්නඕන. එතකොට ඔගලු දන්න ඇතිව එහෙම කරපු අය. ඒක එත් අපිර තිබ්බා ෆොන්ටක තෝරන්න ඕනේ ලයින්ස්පේස් හදන්න ඕනේ ලයින්මන්ඩ් කරන්න ඕනේ. හෙඩින්න්ස් තියෙනවා බෝල් කරන්්ඩෝනේ පැරග්‍රාෆ් අතර පරතරය හදන්න ඕනේ ඒවගේ ගොඩාක් දේල්ති නෝ ප්‍රෝමටිින් කිව්හම. එතවොට අපි ටෙක්ස්ට එකක් ගත්තාම අන්නේ තේවල් තමයි බලන්න ඕනේ මොකද නිකම්ම ටෙක්ටි එකක් දාලා කොතක් හැදවගේලා ඒක කියවන්නාට ආසාවක් හිතෙනෑඒ කියවන්නේ එක ගොඩේ ටෙක්ස්ට එක තිබොත් එනිසා ෆෝමටෙක්ට කියන එක මේ දිිසයින් නාටර් කලදි ඉතාමත් වැදගත් අනිත් එක පොතකදී තවත් වැදගත් ඒක මේ පොතක් මොකද දිගයට කියවන්න හිතෙන්නේ එක අපි හරියට ඩිසයින් කරලා තිබ්බොත් ඊට පස්ස කස් කලස් ගැනත් මේ ප්‍රධාන දෙයක් කලස් කියන දේ එමකද දැන් අපි වෙබ් විදිර එකන්න්න මේ දිවයිසේකින් අපි බලනවනං අපි ඒකට දාන්න RGB කමෝඩ් එක. මේක දැන් පොතක් කියනක දිවශසේහිම් බලන්න පුළුවන් දැන් ්‍රජට යිස්සලා තිනිසා. නමුත් මේ අපි හදන්න දැන් ප්‍රින් කරන්න අදාළ පොතක්. එතකොට ඒ ඉන්දිිසයින් වල පොතක් හදනකොට ඕසෙට් ප්‍රින්ටිංවලට තමයි පොත නිර්මාණය කරන්නේ. එතකොට අපි කලමෝඩ්ඩක අනිවාරිෙන් සැලගෙන මත් එෙන්න්න ඕනේ කලාමෝඩ්ඩෙක් ගැනCMමගේ කලමෝඩක තමයි දන්නවවා. ගැන RGBCMම ගේෙල්තිෙනවා RG.B. නං අපි පරිින්ටෙක් රයියස් කරන්න ඒක යන්න අපි ඒක වෙබ්පේ ජස්සොල්ට නැත්තන්ග අනිදි යිසවල්ට හදනකොට තමයි අප RජB කියන කලමෝඩ්ඩක දන්න. ඉට පස අපිට ග්‍රේඩියන් තෝනවෙයිමිෂ් කියන ගෝනවෙයි ෆිල් විධ කලසෝන වෙනවා ියන් කියනෙක් කලඒ එක අප භාවිතා කරන්න වෙන අවස්ථාවලදී අපි ග්‍රඩියන්ටය කියන්නමකක්දද කලස් දෙකකට වැඩී නං අපි ඒකත කියනවා දඩියන්් එකක් කියලා මේ හත්තනි මාතෘකාව තමයිඇ්ලයි ෆිල්ටර්ස් කියන්නේ ඇප්ලයි ෆිල්ටර්ස් කියන එක අප මනිිපිලේට මේජ් ලදත් තිගෙන ගන්නවා ගැනීම ජඩත් කරන්නකොට ෆිල්ටර්ස් භාවිතා කල්ලා අපි ීමමේජය කෙඩිට් කරගන්න අවස්ථා තියෙනවා ඒ වගේම ඊට පස්සෙ පැටන් ට පට්නයයක් කොන වන්න පුළන් අපි හිතමු බැක්ග්‍රන්්ඒකට ත මොකක් හරි ටෙක්ස්ට එකක් දාන්න ඕනේ අපේ පොතක වෙන්න පුළුවන් මකසින එක වෙන්න පුුවන් පොඩ්ඩක් ටන්ස් පේරන් කරලා සාමාන්‍ය විදියට පේන විදිට අපේ ටෙක්ස්කට මේ ටෙක්ස්ට එකට බාදාවක් නොවී දෙර පැත්්නයක් අපි භාවිතා කරන්න වෙනවා එතකොට ඒ කත් අපි මේ ඩිසයින් නාට කරලදි ඉගෙනගන්නඇ්ලයි පැටන් කියටසි බලන්ින් මෝඩ් බ්ලන්ඩින් මෝඩ් කියන්නේෆොටෝශප පලදි අපි චයක් එඩිත් කන්නකොට තව ඉමේච්ච එකක් එක්ක බයින් කරන්න ඔන්න එකතු කල්ලා අපිට ඒක හදාගන්න ඔන්නන් මර්චජ් කරන්න ඔන්න අපි ඒකට බ්ලන්ඩින් මෝඩ් නිියස් කරනවා ඒන බ්ලන්ඩින් මෝඩ් එක අපිට ග්‍රෆික් වලදිමේ හැම දේදිදිම අපිට ඉස්සරහා දයෝන වෙනවා ඒ කියැන වීඩඩිං වලදී හැමඩ පාටලදිින්ම අපි මේ බ්ලන්ඩින් මෝට් කියන එක භාවිත කරන්න සිද්ධ වෙන නිසා බ්ලන්ඩින් මෝඩ්ගත් අපේ දදරුවෝ අප ග්‍රෆික් ඩිසයින්යක් කරන්නකොට ාටර්කයක් කන්නකොට අපි අවබෝධයක් තියෙන්න ඕනේ එට පසි පාත්තකක් ගැන තියෙනවාකං වි පාත්කය පාත් කියන්නේ අපිට දෙල් ලෝගෝ එකක් හදන්න ඔන්නම් අපි කරන්නේ ශේපයක් ඇඳලැන ඉලිප්ි කල්ලයක් ඇඳ අපි ඒක වටේ ටෙක්ස්ට එක ටයිප් කරගෙන යනවා එතකොට ඒක පාත්තයක් වනවා අනිත් එක තමයි ඉමේච්ච එකක් සිලෙක් කරගන්නකොට අපි මේේච්ච එක වටේ පාත්තයක් ඇඳගෙන යන. එතකොට ඒකත් පාත්වයක් වෙන. අනිත් එක තමයි ශේපයක් අඳින්නවාගේම ලයින්නයක් ඇඳලා ලයිනයක් යම් කිසි හැඩේකට ඇඳලා ඒ ලයින් එක දිගේ අපිට ටයිප් කරන්න වෙනෝ සමහර අවස්ථාවල. එතකොට ඒකත්න් පාත්තයක්ක් තමයි වෙන්නේ. ඕනෑම දේකදී දිසයින්නයකදී අපි ාත්ක් භාවිතා කර නොනෑ ඒ ඒකට ටෙක්ස්ට එකක් භාවිතා කරන්න පුළන් නැත්තං ඉල්ලස්ටේෂන් එකක් විදිට ගන්න පුළන් ඒ හැම දේමයිති වෙන්නේවි පාත් කියන එකට අපි දැන් ඔය ඔක්කෝම භවිත කරන්න අපි ආයි මතක්කරොත් මුල ඉඳන් කරියමකක්ද කියලා ස්තෙල්ලාම කස්ටමත්ත එක් අපි කතා කරා එයාගින් අවශ්‍ය දේවල් මැටිියල් තික ගත්ත අය ගැනීමජස් ටෙස්ට් යායට ඕන කලස් මොනාද යායට ඕන දේවල්ටික අපි ආටෝකකට අදාළ දේවල් ගත්තා. ඊට අමතරෝ තව මොනහරි ඕන්නනං අපි තව අමතර දේවල් තමයි යායට කවදදාආටක්ක ඕනේ කොන්ටිටියක කොච්චරද්ද දැ පොතක් නම් පොත් කියී අදද. පන්සිී ඇද දාහත්. ලීෆ්‍රටයන්නන් කොච්චරද. කාටන ොචරත් ඒ කොන්ටිටකඩ අනිමාරයෙන් අපිට වැදගත් කස්නොමත්ක් කතා කරන්න ඉට පස්සේ අපි ඒයාගෙන් ඒතිකාරගෙන ආටකක ඩිසයින් කරන්න ගන්නවා ඉමේජ එඩිට් කරගන්නවා ඉට පස්ේටෙක්ස්ට එක හරියට හදාගන අපි ආර්ටකෙක් ඩිසයින් කරන්න ගන්නවා එතකොට මෙන්න මේ දේවල් ප්‍රධාන වශයෙන් අපි ගන්න ඕනේ සයිස්ක ඉතාම වැදත් සයිස්සක වැරදනුත් මුළු පරිින්ටිම් පොසෙස් එකම වෙනස් වෙනවා ඒ නිසා රෙසුලූෂන් එක ක ක මෝඩ්කට පස්සේ ෝරියන්ටේෂන් එක පොතක් නම් ගොඩක්ලාට ඔබොලන්ට දැකොු දැකනෑ නවල් එකක් ලෑන්ස්කේප් තියෙනවා ගොඩක් වෙලාට හැම වෙලාම අපි දැකල තින්නේ මැග සින්න එකක් නම් ගොඩක් වෙලාට පෝෙක් තියනවා ලෑන්ස්කේප් තියෙන අවස්ථා තියෙනව වෙන වෙනම රිපෝට්ස් වගේ දෙේවල් ලෑන්ස්කේප් අපි හදන්න වෙනවා. අන්න ඒ දවල් අපි ඩිසයින් කරනකොට වැදගත්වෙනවා අනිත් එක ෆොන්ස් පාච්චි කරන නම් ෆොන්ස් අපි භාවිතා කරන්න නම් ආර්ටර් එකට අපි මොකක්ද කරන්න ඕනේ. එක්කො ෆෝන්් එක පරිින්ට් කරන එක්කනට යවන්න ඕනේ නැත්තං අපි ක්‍රියේට් අවුට්ලයින් කියලා එකක් තිේනොව ඉලාස්්‍රේට වලත් තිබ ඉන්ඩිසයින් ොලත්වේ නො එතකොට එක ෂෝට්කට්ක ශිප් කන්ට්‍රල්ලෝ අපි ඒකින් අවට්ලයින් කරලා යවන්න ඕවා. අනිත් එක ඉමේජස්. මජැි වෙනවා ෆෝල්රේ එක දාල යවන්න ඕනේ නැත් තං අපේ සොෆ්ටයවල තියෙනවා ඉමේච් එම්බටඩ් කියල එක. එතකොට මේච් එම්බඩ් කරාම ඉමේජටික වෙනම යවන්නත්ත ඔන්න ලිං එක අයිගලා තමා අටකට ඉමේච්‍රික පලේස්සලා තිය. තව දෙයක්ත්තවයි බලඩිං එරයා කියෙනක. බ්ලීඩිංග් එරයා කියන එක අපි පොතක් හදනකොට ඒගැන්ද අපි පොත බයින් කරන්නකොට ෆිනිසින් එකටසාව්‍යවශ්‍ය ප්‍රමාණය කට් කරන. කටකලා තමයි ඒක ෆිනිිසින් එක හදාගන්නන්නේ. එතකොට ඒකට අපි වැඩිපුර ප්‍රමාණයයක් තියෙන දැන් අපිට කස්ටම කිව්වොත් A4ෝ ප්‍රමාණයේ පොතක් අපිට නිර්මාණය කරන්නගෙල A4ෝොලින් අපට අඩු කරන්න බෑ. ඒ නිසා අපි ෆිනිසිංවල්ට යනකොට වැඩිපුර ටික කට් කරගන්න අවශ්‍ය ඉඩ ප්‍රමාණය අපි 3මමස් තියනවා. එතකොට ඒ 3මම තමයි ට්‍රිම් වෙන්නේ එක නි කොප් මාක්ස් කියයලා ඉදන් වි රි කාඩා කදනවන ඒකෙත් අපි බලිඩිනේරයගත්ති න ක්‍රොප්මාක්ස් ති කියලා ඒ වැඩිපුර තිබ 3 මම සපි ෆිනිසිංකේද. අනිත් එක අපි 3 මලම වැඩියම්ම තියාගන්න දැන් අපි ආට කරනට අපිට මාජි එක කොහෙට දෙයන්න කියීන එක බලාගන්නත් අපි තියාගන්න මකට බලීඩින් එක තියෙනකට අපි දන්න මෙතින්කට්ට නෝ මෙතින් ඉමේජස් දාන්න මෙතනින් ටෙක්ස්ට එක දන්න මෙතනින් ලෝක එකක් දන්න ඒ ඒරියා යක පෙන්නන්නත් අපිට ගයිඩඩයක් වෙනවා ආට ඩිසයින් කරනකොට. ඉට පස්සයි ඉමේජස්. මන්දයි ප්‍රක්්ි කල්ල එකන්නකට ොලන්න තවත් පහැදිිකන්නවා. ඉමේච් නිකම්ම අපි ඉන්ටනෙට් එකෙන් හරියාරගත්ත පලට නැත්තං කැමරාවකින් ගත්ත පලට එහෙම ම ආටකිකට දන්නෑ. ඒකට අපි ෆොටෝෂප්පලට ඒ ඉන්පෝට් කරලා නැත ඕපන් කල්ලා ඒක සයිස සදාගන්නව අපේ ආටකිකට අවශ්‍ය විදිර ැ අපි විසිරිින් කාඩ්ඩයක් ගත්තොත් ඒකේ අනුවයි පනාා තමයි සයිසක. එතකොට මේච්චි මිලිමී පනාාග හැටක ඉමේජා අපට විටලින් කාර්ඩ්ක අවශන. තුව අනිවාරයෙන්ම සයිස්සක හදාගන්න ඕනේ මංකුව ඔෆ සට් නිර්මාණයක් කරබ්දි. ඒකටIKේලස් පාවිච්චිකරණි කියලා එතකොටCMCAේවල්ට කැවට කරන්න ඕනේ ඉපස රේසලෂන් ප්‍රමාණ. සාන ෙසුලුෂන් ප්‍රමාණය එන්ට ෙටගෙන් ගන්න ීමමේච්චල හැතදක තිෙන්. ොර හැත දෙක ති කියලා අපේ පින්ට එක කොලි වෙන්නෑ. ඒ නිසා අනිවාරෙන්ම, තුන් සීය හදන්නොත්. ඕන මාර්ටර් නිසයින් කරන්නකොට ඔන්නොයි තුන අනිවාරය සයිස්සක පෙස්ුලූෂන් එක කලාමෝඩ්ඩෙක්. ඔය තුන වැරැද්දෝතුන් අපි බලාපොරොත්තු වෙන ආර්ටර්ෝක එක ලැබෙන්හැ පින්ටගේදී වෙනස්සන්න පුළුවන්. කලාමෝඩ්ග වෙනස්ුනොත් පින්ටගේයේදී කලස් වෙනස්සෙනවා රැස්සුලූෂන් වෙනස් වනොත්තුන් කොලිටග වෙනස් වෙනවා සයිස්සක වෙනස්ව වනොත් පින් කරන්න බෑ. එතකට අ අපිද අවශ්‍ය සහිසකන මේ ලැබෙන්නේ ඒ නිසානතුන අනිවාර්යයි ඔගොලු ඩිසයිනයක් කරන්නකොට ඒටික අනිවාර්යෙන් බලන්ඩෝුන්. අනිත්ක ලෝගෝ එකක් කරනවානම් අපි ලෝගෝ එකක් කස්්ටමකින් ගන්න. ඒ කොලිති නැත්තං අපි කරන්න ඕේ ෆොට ශපලින් රෙසුලූෂන් කලාමෝ් ටික හදන ගමන් ඒක කොලි නැත්තං අනිවාරයම වෙෙක්ට සොප්ටෑයක ඉලස්ටේට හෝ කොරල් රෝවල මේක අඳින්න ඕනේ. ඒ කියන්නේ හයි රසලූෂන් ලෝග එක අඳින්න්න ඕනේ නැත්තං අපිට ඒක පින්ටගේද බොඳවීමක් වෙන්න පුළුවන් ඒගෑන කොලිටකාඩ වෙන්න පුළුවන්. ඉටව සමාරය ලෝගෝ දෙනවා ඒ ගොල්ලෝ නොදනුවත් කමින් අපිට ගෙනත් දෙන්න පුළුවන් වයිටස්පේස් එක්ක ලෝග එක. එතකොට අපි වයිටස්පේස් එක්ක භාවිතා කරන්නේ ආටෝකල්ට ඒ. ොට කැත ගැන සුදු පාට ස්පේසිය අ තිබොත් ඇත. එතකට අනිවාරයෙන්ම ලෝගෝයක් අපි ආර්ටර්කයකට භාවිතා කරන්න ඕනම්. ඒ වටේ තියෙන සුදු ස්පේසික අපි ෆොටෝෂප් පාධාරයෙන් අයින් කරන්න ඕන. දුදරුව මෙන්න මේදේ අනිවාරයෙන් මතකතියාගන්න ඕනේ ගොඩක් අයි ඒගැන ඔබෝධයයක් නැතුව සමාරම ලෝගයක භාවිතා කරන්න පුළුවන් ලෝබෝයක භාවිතා කරන්න ඕන අනිවාරයෙන්ම සුදු ස්පේසික ැන වයිට ස්පේක අයින් කරන්න ඕනේ. ට පස ටෙක්ස්ට අපි චෙක් කරන්න ඕනේ නිියව්පේජයා ගන්නකොටම අපි ගාව තියෙන්නේ මොන කල පැලට්ට එකත.CMමයිගේ කල පැලට්ටක තමයි තියෙන් ඕනේ අපි ඔෆසට පින්ට් කරන්නකොට. එතකට Rර්GB තිබොත්තේම කලා වෙනස් වන්න පුළොවමං ඉසල්ලකිවාගේ එනිසා කලස් ගැන සැලකිලිමත් එන්න ඕනේ. ඒවගේ දේවල්ිකක් ඩිසයින් කරනකොට අපිට ආර්ටර්ක් එකක ඩිසයින් කරන්නකට සැලකිලිමත්වෙන්න ඕනේ අපි මේ දේවල් භාවිතා කරලා අපි බලමු කොහොමද දිසයිනයක් කරන්න කියලා. දැන් අද මං කියල දෙන්නේ පොතක් හදන්. ඒ ගැන මැගසින්නයක් හදන්න කියෙල් දෙනවා ස්ටෙක්ස්් එක විතරක් තියෙන පොඩි පොතක් හදන් බුක්ලට්යක් හදන්න කියෙල් දෙනවා. එතකොට මං පෙන්න්න ඔගලන්ට කොහමද නියවපේච්චයක් ගන්න කියලා. පොතක් හදනකොට මෙන්න මේ දේවල් ගැන චුට්ටක් සැලගලිමත් දෙන්න ඕනේ. ඉස්සල්ලාම අපි බලන්න ඕනේ. පටි වෙතට් එක මංලකෝ ofසේ පින්ටික් පේ සයිස්සක. දැම් මංහද හදන්න යන්නේ ඒ ෆයිු සයිසගේ පොඩි බුක්ලටය. එතකට ෙස්ුලූෂන් තුන් සිය ගන්න ඕනේ නම්බර ෝ පේජස් ්‍යාන ඔගොල ගැන අවගුලට අවබෝධයක් තියන්න ඕනේ ගැනෙ පේජස් පනහදද සී අද හැත්ත පහදගෙන එක අනිත්ක කල මෝඩ්ඩක සියෙන්වයිකේ වෙන්න ඕනේ මාජින් තියන්න ඕනේ මොකද පොතක මාජිනයක් නැත්තං ෆිනිිසින් එක අවටයනවා ඒ නිසා. මාජින එකක් අනිවාර්යයි පස බ්ලීලින් නේරයායක ඔගොලොන් තියන්න ඕේ ෆයිල් ෆෝමැට්ෙක් ගැනත් අවබෝධයක් තියෙන්ට ඕනේ. අපි බලමු ඉන්ඩිසයින් කියන සොක්ටයක තමයි දැනට දේශම් පොද්දිසයින් කරන්න පුළන් සොක්ටය ඉදිර තියෙන්නේ එතකොට ඒකේ ඔගොල්ලොන් හොයල බැලුවොත් සම්පූර්ණේ සයි මක්සිිමම් සයිස්ක තිනව පන්දා සාරසිය අසූය හයයි. පන් හරිසය අසූ හයක මිලිමීටස් තියන ප්‍රමාණයක් තියෙනයි ආටර්කයක් කරන්න පුළුවන් අනිත් එක පේජස් නමදස් නමස අනු නමයක් උපරිමයකට පොතක් හදන්න පුළුව ඒ ගැන ඔකලන්ගේ කම්පියටේ එකේ ප්‍රෆෝමන් සොඳනං ඒ ප්‍රමාණයය යක ගැන්න පුලාානං මේජ භාවිත කරනවා නං ඒකට අදාල විදරස යකරගන්න පුළුවන්ම් ඒ ප්‍රශ්නයන්න නැත්තං අපි ඔය බානා පොත වගේ දෙවල් සමාරට පො පිටුසයන් දෙසියෙන් ඉවර වෙන්න ගාන වැඩිවෙන්න පුළුව. එනිසා ඒකත් මං අමතර විදියගතු කිවේ මං නිව් පේජාක් ගන්න ඕගොලන්ටමං කියල නහක් දාලා. ඒෆයි කියන සයිස්සක දාලා ඊට පස්සෙ තියෙනවා ඔරියන්ටේෂන්. ඔරියන්ටේශන් පෝටටෙට තියන්න ඕනේ ඉටස් කොලම්ස් කොලම්ස් ගාන අපි දාන්නේ මෙතනදී. හැම පිටුවකටම කොළම්ස යනවනං පොතක් නිර්මාණය කරනකට හැම පත පිටුවකටම කොම්ස යනවන එතනද කොළම් දානන් නැත්තං අපිට ඇතුළේ පිටුවල්ට කොළම් අවශ්‍ය නැත්තං මෙතනද දාන්න ඔන්න හැ. අනිත්තක තමයි මාජි එක. මාජින් එකත් සාමාන්‍යයෙන් අපි දාන්නේ පොතක් කියවගෙන යනකොට ඒ පොත්තය පිටුවේ ඇහැ ඉවතරයන් නැතිවෙන්න අප. පොතේම ඇැ රන්දෝගන්නතම ගොඩක්ලายට මාජින එක දානකේ ප්‍රධාන අරමුණ. නැත්තන් අපි පිනිසින් එකත් ඒක බලපානවාය ගැන අප මුළු පොතේ අයින්නටම පෙක්්‍රක තිබොත් අපිට ඒ පිනිසින් එක ගැන බලනකොට ඒ අඩු පඩුවක්ගේ පේවා අපිමක ඇහ උුරුවලා තියෙන්නේ මාජිනයක් එක්ක පොත යෙනවා තමයි කියවල තියන් අපි ස්කොල යනකාණයදම අච්චු පොත්වල ළමාකතාාවලඒ වගේ කෙටිකතා ඒගේලා අපි එහම දැකලා තියෙන්නේ විදියට. එනිසා අපි පොඩි මාජිින් එකක් මන්දාන බිදු අයි දශම හතයි පහක් කියන සයිසක ට bottomම් insideයි අවසයි් කියනෙ එකට අපි දානෝ. ඊට පස්සේ මං කිව්වා පොත හදලා බයින් කල්ලා ෆිනිසින් කරනකොට යම් කිසි ප්‍රමාණයක් වටේ අයින් කරනවා කියලා. ඒ අයින් කරන ප්‍රමාණයට අපි 3මම දාාන්්ඩෝනේ ඒ නිසාමං ඒකට 3M කියලා මෙතනටයි් කරනවා. ඒ ඉංචස් තියෙන්නේ නමුත් ඉංචස්ලට ඒ කන්වට ව 3 මම සපිටයිප කරහම මෙතන ඒ ඉංචස්වොල්ට කන්වට වෙනවා. මේටික ආයින බලන්න පිටුාන පිටු පනහක් දැම්මා සයිස්ක දැම්මා ඉටු පස්සේ ඔරියන්ටේෂන් එක වඩාත් වැදගත් ඒන පෝට්‍රෙක් තියෙන්න්න ඕනේ මාජින එක දාන්න ඕනේ බ්ලීඩි නේරියයක්. පොතක් හදනකොට මෙන්න මේ දේවල් දෙක. අන්නිවාරයෙන්ම අත් අවශ්‍ය දේව. අපිට ඊට පස්ස ඔය ටි ඔක්කොම හරිනං ඕකේ කරන්න පුළුවන්. ඕගලන්ට මෙන් මෙන්න මෙෙකුත් තිනොමං ඉන්ඩිසයින්වලව වැඩකරද්දි. ඔබලන්ට ඔය ඉටෆේස් එක හදාගන්න ඔන්නන් ඒත් අපිට හදාගන්න පුුවන් කන්ට්‍රල්ක ගහලා ඒකෙ තිනව ඉන්ටෆේස් කියල එක. ඒක අපිට පුළුවන් ඕන්නම් මෙතනින් වෙනස් කරගන්න. ඒ ගැනඩක් colors. ගලන්ට අවශ්‍යනං ලයිට් න්ඩ ඔන්නං මේක එහ මහදාගන්න පුළුවන් මං දැන්ට මෙම බ්ලක්් කලයක තියන්නම් මොකද ඇහැට පහසු බ්ලක්් කියන කලයෙක් දැ ඕගලන්ට මං අරම් පෙන්න්නන්නම් මෙන්න මේ පිටු ටික කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියල් පිටු පනහා කිය ැතික මං මෙඉන්න මෙහම අපිට බලාගන්න පුළුවන් පල්ල හට ඇවිල්ලා තියෙන අනිත් එක මට කියන්න අමතවිච්ච දෙයක්තිී නො ඩොකමන් ගන්නකර මෙන්න මේ ෆේසිම් පේච් කියනකත් අනිවාරයෙන් වැදගත් ෆේසින් පේච් කියලා දැම්ම හම තමයි ඔබලන්ට දෙවනි පිටුවයිඉදඳලා මෙහම පිට දෙක් විදරෙන්නේ. ඒක කියනවා ඒවන් පේසා ත් පේජස්කෙල් ගන්නේ ඔත්තේ පිටුසාහ ඉරට්ටේ පිටු කියන එක. දැම් පාලවෙනි පිටුව එක කියලගත් තොත් දෙවන පිටුව.ඒගැන ලේ දෙක රයිට් එක තුන. ඒ විදර තමයි පිටු නාම්බස්ටික යන්නේ. ඉ පස අප මේ සැලස්ම බලාගන්න පුළුවන් විඩෝ සල තියනෝ පේච් කියල පැට්ට එක. ෝසලතිනෝ පේච් කියල පැලට්ට එක. දැන් දරුවන්ට පුළුවන් මම කරන ගමන් ඔගලන්ට කරන්න පුළුවන් මේ සොප්ටය එකක තියෙනවානං නැත්තං ඔගලන්ට මේ පොඩි සටහන අක්දාගන නැවත ඔගලන්ගේ ප්‍රක්ටල්ලයක්කවිදිර කරන්නත් පුළුවන්. මෙන්න මෙහෙම පිටුටික තියනෝ ඒති සැලස්ම බලාගන්න අපි පේච් කියන විදෝ සලතිනෝ. කියල පැලට්ට එක එතකොටඒ පේච් පැලට් එක අප මෙතනින් අරගත්තාම මෙතනට එනෝ මේම පිටුටික මේ විදියට බලාගන්න පුලො. අපි ඉස්සල්ලා බලුන් මේක කව පේච්චික කොහොම තියෙනනිකයාම අවගුලන්ට පෙන්න්නන්නම්ගොත හැදුවට පස්සේ තියන විදිිය මේPDඩF එක මෙන්න මේ විදියට තමයි තියෙන්න්න ඕන පලවෙන එක කව පේච්චි එක දෙවන පිටුව හිස් පිටුවත් තුන් එ පිටුව මේ වගේ පේච්චි එකක් ඔහොමහොමෝම පේජස්ටික ගලාගෙන යනු. එතකොට මම ඉසල්ලාම කරන්නේ පලවෙනි පිටුව හදන එක. පළමනි පිට ඔගලන්ට ෆෝටෝhop් පලාදන්න පුළුවන් ඉලස්ට්‍රේටවල දාදන්න පුළුවන් ඕනෑම සොෆ්ටයක හදල එඩෝබි සොෆටස් නිසා මේකට සපෝට් කරනවා. ඇතකට පලවෙනිිය එකේ තියෙන්නේ අපිට ඉමේච්චයක් දාගන්න. ඉමේච්ච එක දාගන්න නම් අනිවාරයම ඔගලන්ට නියායක දැනම කියල් දෙනකුට තිබ්බා කිව්වා මේ ඉමේජ්ජ එක අපි හදාගන්න ඕන කියලා. ඉමේච්චක හදාගන්නන් අපි ඉමේච් එක ඉස්සල්ලාම ෆොටෝෂප් පල මෙහෙම ඕපන් කරගන්න ඕන් ෆටෝශොප්පල ඕන් කල්ලා අනවශ්‍ය කොටස්තීන අනං ඒකින් කරොප් කල්ලා අපිට අයින් කරන්න පුළුවන් මෙන්නම ඉට පස්සේ ඉට පස්සේ මේකට මං කිව්වා ප්‍රධනම කරුණු තුනක් මතකද සෛස්්‍යක හදන්න ඕේ රෙසලූෂන් එක හදන්න ඕනේ කල මෝඩ් එක දන්න ඕනෙ කියෙලා එතකොට කල මෝඩ් එක හදන්නනම් ඉමේජල මෝඩ් ඉමේජ්ල මෝඩ් ගිල්ල සම එකේ ඔගුළු හදන්න ඕනේ. ඉරි පස්සේ ඉමේජ්ල ම සයිස් ගිහිල්ලා සයිස්ස එක මෙතන අවශ්‍ය ප්‍රමාණය හදන්න ඕනේ රැසුලූෂන් තුන් සය දන්න ඕන. ඒක අනිවාරයෙන්ම ඔගුල කරන්න ඕන දෙයක් වන්න ඇවත කියන්නම් කල මෝඩ් එක සම එක හදන්න ඕනේ ඉමේ සයිස් ගිල්ල සයිස් එක සහ රෙසුලූෂන් ප්‍රමාණය හදන්න ඕනි. එතකොට අපි ඒක සෙව් කරගන්න ඕනේ ටි් කියන ෆයිල් ෆෝමට්ග ටිෆ් කිය පාල් ෆෝමට්ගෙන් ඔගොල්ලො සෙව් කරගන්න ඕන් දම්මන් ඒක මෙතැඩ ගන්නවා ඉමේච් පලේස් කියන කමණ්ඩගේ අරත හැබැයි ඉන්දිසයින්ල ඉමේච්යක් පලස් කරගන්න දැඔගලන්ට මේකසාම්පල්ලක තියෙන නිසා මෙම බලාගන්න පුළො මෙන්න මේ විදිර තමයි පේච්චික තියන්නේ එතකොට කවපේච්චකට අදාල ඉමේච්ච එකක අපිට දාගන්න තියෙන්නේ මැත්්දේ මෙන්න මෙන්න මේ විදිර තමයි දාගන්න තිය එතකොට ඉමේච්චක දාගන්න අපි මෙතන තියෙනවා රෙක්ටන්ගල් ෆ්‍රරම් ටූල් කෙ එක ඒ ෆරේම් ටුල්ලක හර තමා අපි මේ මේජ්ික පලස් කරගන්න එක ඉස්සල්ලලාම අඳන්න ඕනේ ඉර පස්ස ඉමේච් පලස් කියන එක අපි මේ්චක අපි හදාගත්ත ඉමේච්ච එක මේකට පලේස් කරගන්න පුළුවන්. මේ ඉමේජික පලේස් කරට පසේ ඔගලන්ට පේ නවා මේජ් එක එඩත් කරන්න වෙනවා තව එතකට එඩිත් කරන්න නම් මේ දිරෙක්සිිලේෂන් ටූල් එක භාවිතා කරලා අපිට පුළුවන් තව එඩිත්් කරගන්න. මෙ මහදලා ඒ අපිට කන්ටෝල් ගත් එක් ශි් එක ප්‍රෙස් කරන ගවන් අපි ීමේචික දැක් කල්ලා හදාගන්න ඕයි. ඊට පස්සේ අපිට ටෙක්ස්ට එක ටයි් කරන්න තියෙන්නේ ඉමච්ච මේ විදිර දාගන්න පුළුවන් මේ කව පේච්චකන එච්චරම මෙතනම කරන්න ඕන කියලා එහෙම නීතියක් නැහැ ඔගලන්ට පුළන් එක පොටෝෂප්පලින් හදරත් මෙතැට ප්ලේස් කරගන්න දැන්ටමං ඔබලන්ට පෙන්න්නන්න ඕන නිසා හදල පෙන්න්නන්නම් බ්ලක්් කියන කලයක තමයි ෆිල් කරන්න ඕනේ එතට ඔබල බලන්න බ්ලක් කලයක මෙ මාරගෙන මේ කල පැලට් කියන ඒවා අපිට ඕන පැලට් එක අවශ්‍ය පැලට් එක මෙතනින් ගන්න පුළුවන් බ්ලක් කලේක තම අපි ෆිල් කරන්නේ ඉට පසටයිප් කරන්න නංටයිප්ේර එකක් අනිවාරයෙන් අඳින්න ඕනේ. මෙන්න මෙහෙම ටයි්ේරේ එකක් කඳන්න ඕනිේ. ඉලස්්‍රේට නං අපිට ටයිප් ටූල්ල කරන්න කලික් කරල ටයිප් කරන්න පුළුවන් නමුත් මේ ගෙදී අනිවාරයෙන්මරිය එකක් අඳන්න ඕනි මේ මම දීලා තියෙනවා මමටයිප් කරගෙන ඇවිලා තියනවා මේකට අදාල ටෙක්ස්ට එක මේකට අදදාලා ටෙක්ස්ට එක මෙම වඩඩල් අපි හදාගෙන තිෙන්නේ නිසා අපිට ලේසි මෙන්න මේ තික මෙම කොපි කරලා මෙතැන්ට පේස්ට් කරන්න තියෙන්නේ පේස් කන්නකට ඔගලන්ට පේන් නැත්තවෙමකොද ලැක්ම තියෙන නිසා ඒක අපි වයිට් කලයකට දාන් ඩෝන ම උගලන්ට පොඩි ෂෝට් කටයක් කියල් දෙන්නම් මේ ටෙක්ස් එක විශාල කරගන්න ශිප් එකයි ක්‍රල් එකයි ග්‍රේට දැන් එකයි එ අපිට පුළුවන් ටෙක්ස් එක විශාල කරගන්න. හරි එට පස්සේ මේක සෙන්ට කරගන්න ඔන්නම්. අපි ශිප් කtro ගහලා මේක සෙන්ට කරගන්න පුළුවන් මේ හෙදින් එක දැවවලන්ට පේනවා මේක තියෙ බ්ලක්් කලය එක ඇතුළේ මේ ටෙක්ස්ට එක සෙන්ට වෙලා තියෙනෙ. යෙලෝ තමයි කල එක වයිට් කල එක. එතකොට අපිට මේක පලවිනි ටෙක්ස්ට එක. අපි සිලෙක් කල්ලා කාලයක වෙනස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ශේප් එක මෙතරින් ඇඳලා ඉතුර ටෙක්ස්ටකවගුලන්ට දාගන්න පුළන් එකත් බ්ලක්් කලයකෙන් තම ෆිල්වෙන්නේ. එතකොට මෙන්න මේ කවපේජ්ජික අපිට ඔය වගේ හදාගන්න පුළන් දැ කවපේච්ජික නම් මෙතනම හදන්න ඉස්සල් ලකිවගේ මෙතනම හදන්න ඕනි කියලා ප්‍රශ්නයනෑ ඒ කෝගලට ඉල්ස්ටේට හරි ොට පො හරි හදලා ගේන්න පුුවන්. අරවාගේම තමයි ටෙක්ස්ටේරියයක කඇඳලා මේකට අදාළ ටෙක්ස්ටික දාන්ඩෝන් ඒ ගැන මේ කතරුගේ නම්ම තමයි මේ තියෙන්නේ ඒ කතරුගේ නම අපිට මං වඩඩල තියෙන නිසා මෙම කොපි කරල ගන්නම් අනිවාර්යම ඔගොලන්ට පොතක් හද්දී ඒ වෙලා වෙලායි ටයි් කරන්න නැතුව ඔගලන්ට පුළුවන් මේ මේ කලින් ඔගලන්න ටයිප් කරගන්න මොකද ඒ වෙලාව ටයිප් කර කර න්න කියන්නේ ඔගලන්ගේ කාලේ අපතේ ඇැවීමක් ශිප් කටල්ගගේේට දැන් එකත් එක් ෆොන් සයික වැඩිකන්නවා ශිප් කටල් ස එකත් එක්ක සෙන්ට කරන. ඔ විදර තමා මං සාමාන්‍ය ඉදිර කව පේජක හැතුවයි අපි බලු මිට පස දෙවැනි පිටුව ඉඳලා දෙවෙනි පිටුව මේ වගේ හිස්පේජත්තයන් ලන්ක් පේජඇත්තයන් ඒ නිසා ඔබලන්ට පේනවා දැම් මේගේ පිටු දෙගක් තියෙන නිසා මේ පේ්ජකට අපි මුකුත් දාන්න ඔන්නෑ මේ පේ්ජගේ තමා අපට ඩිසයිනෙක් කරන්න තියෙන. එතකොට ඊලාඟ පිටු බැලුවොත් ඊළඟ පිටුව මේ වගේ ටෙක්ස්ට එකත්තියනෝ මෙම මෙතන ඒඩින්ස්ටික තියෙනවා. අපිට පුළුවන් මෙන්න මෙහෙම එකක් කරන්න අපිට පුළුවන් මේ බෙදාගන්න කොහොම දෙන්න කියලා මෙතන්ට දානවා අපි හෙඩි එක ඉසල්ල වගේම තියෙන්න ඩොකමන්ටගේ මෙතන්ට ගෙන හල කට වී ගහනවා ඒ උගොලු දන්නවා ෂෝට්කට්ට එක ශිප් ක සීග හලා සෙන්ට කරනවා යිසක වැඩිගන්නවා ශිප් කන්ටල් ග දැන්න එකගත් එක්ක මේ ඉමේච්චික් ලෝගෝ එකක් තියෙනවා ඒ ලෝගෝය එක මෙතක් දන්නන්ඒ වගේ ඒ පේච්ජ එක අපට ඒ විදිර හදාගන්න පුළුවන් ටෙක්ස් ටල් එකත් එෙක්ක. ඉඩ පස මේගේ ටෙක්ස්ට එක දිගටම මෙන්න මේ වගේ තියනු. මං ඕගොලන්ට ටෙස් පලේස් කරන ක්‍රම කීපයක් කියල දෙන්නම් මෙන්න මෙහමයි ටෙක්ස්ට එක පලේස් කරගන්නේ මේ ටෙක්ස්ට එක දිගහටම යනවනං අපිට පුළුවන් මෙන්න මෙහෙම ටෙක්ස්ට එක පලේස් කරගන්න ටයි් ඒරි එකක් ඇඳලා ටයිපේරිිය එකක් ඇඳලා ෆයිල් ලේස් කියන කමමාන්්ඩෙග ෆල් පලේස් කියන කමමාන්්ඩගන් ඔබලන්ගේ ටෙක්ස් ෆල්ල පෙන්න්න ඒකර්ඩ් ෆයිල්යක් විදිර තිබොත් ඔගලන්ට පලේස් කරගන්න අමාරුයි එනිසා පලේන් ටෙක්ස් එකක් විදිර තිබ්බොත් සෙව් කරවත් ඔගලන් ලේසි වඩ්ඩල තියෙනක පලන් ටෙස්ටයක් විදිර සව් කරගන්න මෙහම සිලෙක් කල්ලා ඕපන් කරහම ඕගලන්ට ටෙක්ස්ට එක පලේස්නවා. එතකට ටෙක්ස්ට එක පලේස්ුනාට පස්සේ ඕගලන්ට පේනවා මෙන්න මෙතනර පලස් එකක් තියන පලස්නි මග ලක්ුණනත් තියන ඒ ප්ලස්ලා කුුණෙන් ඔගලන්ට ඉතුරු ටෙක්ස්ට එක මෙන්න මේ විදිර ගන්න පුළුව. ඊ ළඟර පිටුවට ගියා මේ පලස් එක්ගාව සිලෙක් කරා ඔන්න ම හොම මෙතන පලස් එකෙන් ටෙක්ස් එක අරගෙන දිගටම අපිට දාගනයන්න පුළුවන්. පිටුවට එහෙම අරංයන්න පුළුවන් ඒකට අපි කියනවා ටෙක්ස්ට මැනුවල් ෆලෝ කියලා. මැනුවලි අපි ටෙක්ස්ට එක පලස් කරන කරම නත්තම් මෙහෙම දෙයක් කරන්න පුළුව. ඩල්ට ගිහිල්ල නේදඩල්ට ඔගලන්ගේ අපි ඉස්සල්ල කරා වගේ හදින්නේ ගත්ත වගේ මෙහෙම සිලෙක් කරා කොපි කරා ඉන්දිසයින්වට ගිල්ල ටයිපේරයා කඇදලා න්න පු කටෝල් නමුත්න් අපි ඔය ක්‍රමය කරන්න පිටු දාහක් විතර තියෙන පොතකට කොපි පේස් කරන්නගයොත් සෑහෙන වෙලාවක් යැනවා. ඒනිසා අපි මේක පහසු ක්‍රමයක් තියෙනවා මං ඉසල්ලා කියදුන්න වගේ ෆයිල් පලේස් කියන කමාන්ඩගින් හරිද මේ තෙක්ස්ට එක සිලෙක්් කරලා ඕපන් කරලා ඕපන් කරනවා තෙක්කමත් කරන්න පුළුවන් ට දැම් මේ ප්ලේස් එච්චිඉද අන්ඩුව කරනවා පලේස් කරනකොට ශිප් එක ශිප් එකත් එක්ක අපිට පුළුවන් ටෙක්ස්ට එක පලේස් කරන්න. එතකොට මොකද වෙන්නේ මුළු පොතටම එක පාර අපි ටයි් කරගෙනපු ටෙක්ස්ට එක පලේස් එනවා. ඒක ඔගොලන්ට ගොඩාක් වාසිදායග වෙනෝ ටෙක්ස්ට එක පලේස් කල්ලා තියෙනවනං එකන් ටයිප් කරල තියෙනවානං වඩඩල අපිට මේක තෙක්ස්ට එක පලේස් කරගන්න ලේසි. එතකට මේක අපිට ඊට පස්සේ තියෙන්නේ පිටුවල්ට අදාළ විදියට ටෙක්ස්ට එක අහදාගන්න තමයි තියෙන්නේ අපිට මේක බලන්න පුළුවන් කොහොමද මේක ඊළංග ටෙක්ස්ට එක ිහිල්ල තියෙන්නේ කියෙනලා තකොට ඒ පිටුවල්ට අදාළ විදියට අපි ටෙක්ස්ටක දැම් මෙතන තියෙනටික මං මෙතැඩ කොපි කර ගත්තා එ සයි ටෙක්ස්ටක අදාල නැහැ එතැන් ඒ දිලීට් කරලා මේ ටෙක්ස්ට එක විතරක් ටෙස් එක විතරක් කොපි කල්ලා මෙතන්ට ගන්නවා දැන් හැම් වෙලාම මෙන්න මේ වගේ ප්ලස්් ලකුණක් එන්නේ ලස් ලකුණක් එන්නේ ටෙක්ස්ට එකට ඉඩ මදී කියෙන් එතම අපි කරන්න ඕනේ එතනී පොඩ්ඩක් ඩරක් කර ගන්න අරවාගේ මයි ම් සිිලෙක් කන්නවා ිප් කන්ට්‍රෝසී ගාලා මේක සෙන්ට කර ගන්නවා පේච්ජක අදාළ විදියට අපිට හදාගන්න පුළුවන් හැ වෙලා මේ පලස් එක තියනවන් ඔබොල සිලක්ෂන් ටල් එක ගිල්ලා මෙන්න මෙම ක් කරගන්න න එතක ඕොබලගේ ටෙක්ස්ට එක බලාගන්න පුළුව එත රෝගලන්ට පේ නවම් මෙතන ලෝගෝය එකක් තියනවා ලෝගෝය එකත් අර වගේම තමයි ලෝගෝය එකත් මේ ෆල් ඕපන් ගිල්ල ලෝගෝයක අපි හදාග්ඩ ඕනි එඩික් කරගන්න ඕන අපිට ලෝගෝ එක දාගන්න ගමන් අපිට පුළුවන් මෙන්න මේක. ඔගලන්ට පේනවා ටෙක්ස් එක මේ වගේ ගිහිල්ලා. මුළු ඔක්කෝමටෙක්ස්ට එක තියන්න එක ගොඩි. විදිමත් ඉදිහකට හදාගන්න ක්‍රමයක් තියෙනවා. ඒක්‍රමේ තමයි වින්දෝසල තියෙනවා ස්ටයිල් කියලෙ එක. ස්ටයිල් කියල එකත් තියෙනවා ඒක අපි පැරග්‍රා් ස්ටයිල් කියන එක ගන්නවා. ඒ පැරග්‍රාෆ් ස්ටයිල් එකෙන් අපිට පුළුවන් මුළු පොතටම පොදුවේ යන, ෆෝමට්යක් හදාගන්න. ඒවගේ ඔගලන්ට මේ පොතක් බැලුව හම මේ පොතේ බැලුව ම පොදේ යන දේවල් විදිට ඔගලන්ට පේන්නේෙ මනාද. ප්‍රධානම දේ තමයි හම පිටුවකටම පොදුවේ යන්නෙමනාද පේච් නබස් එකන්න පිටු නම්බස් හැම එකටම යනවා. අනිත් එක තමයි සමහර පොත්තල ඉගන ගොඩක් පොත්තල එක්කෝ පොතේ නම හෙඩිං එකක් විදිරේ යනවා හෙඩ එකක් විදිට යනවාෆූට එකක් විදියට පොත ලියපු කත්රගේ නම යනවා. ඒ වගේ මොනහරිම දෙයක් පොතේ රිපී ප්‍රනෝනං ඒකටත් අපි ඩිසයින් එකේදී මස්ට පේ් ආවිතා කරලා ඒ හදාගන්න පුළා ඉසලා ම මේෆෝමැට් කරන විදිහ කියලා දෙන්නම් ෆෝමට් කරන්න මෙන්න මේ විදිට පැරගා් පැලට්ට කාරගන අපි පැරගා් පැලට් එක නිව කියන එක නි පැරග්‍ර් පැට කියන එක අපි ගන්න ඕනේ ඒ ගිහාම අපිට පුළුවන් මෙන්න මේවා එකක් ලැබෙනවා මේකේ පලවැෙන ජෙන්රල් කියන එක අපි ගඩ දෙයන්න ඕන්නන් අපිට මෙතන ටෙක්ස්ට එකට නමත්දා ගන්න පුළුවන් මං සාමාන්‍යයෙන් ටෙක්ස්ට එකක් ගලාගෙන යන්නේ හෙඩින්න එක තියෙනවා සබ හෙඩින්න එක තියනවා බොඩි ටෙක්ට එක තියනවා ඒක කියන්නේ. අනු මාතෘකාක් ඇටතේ කියැන සබ්බෙනන්නයක් ඇටතේ තියනඒට තින ටෙක්ට එකට අපිකිනව බොඩිටෙස්් කියල්. දැන් අපි මේ බොඩි ටෙස්ට් එක තමයි ස්ටයිල්ලයක් හදාගන්න යන්නේ. එතකොට බොඩි ටෙක්ස්ට කියලා අපි ටයි් කරන බොඩිටෙක්ස්ට කියලා ටයි් කරලා ඒකට අදාල දේවල්ටි අපි හදාගෙන නවා මෙතින් ෆොන්් එකක් ඔවලන්ට කැමතිකක් ගන්න පුළුවන් ෆොන්් එක සිලෙක් කරනවා ඉසල්ලාම ඉට පස්සේ මෙතනිින් බෝල්ඩ් කරනවා නම් ඒටිකසි ලෙක් කරන්න පුලන් ෆෝොන් සයි ඉස්සකසි ලෙක් කරන්න පුළුවන් ලඩින් එDING ලඩින් කියන්නේ ලයින් ස්පේසි. ලයින් ස්පේස්ක අපිට ඕන ගාන්ට ම මෙතන දාසයක් වගේ දානවා. මෙතන ඔන්නං ගොගලන්ට මෙ තමන්ට ඕ ෆොන්ට අදාන්න මත් අහෝම කියන ෆොන්ට් එක දානවා. ඒ වගේම දැඟහම කරෝස්් නොත් මේ බොඩිටෙක්ස්් එක කියන එක අපිට ඩබ කලික් කරලා ගන්න පුළුවන් ඉරි පස්සේ බලන්න මල් ලෙඩින් ස්පේසක හැදවා ලයින් ස්පේසක හැදවා ඉට පස්සේ ෆොන්් එකත්තේ සලෙක් කරා ඉට පස අපි ඊළඟට ඒවට ගිහිම් බලනෝ තමන්ට අවශ්‍ය දේවල් එතන තියෙනවද කියලා ඔන්න හොම යනකොට අපිට අවශ්‍ය වෙනවාෆොන්් ක කියන එක ෆොන්් කල කියන එක ගැනත් පොඩි නි්‍යායක කොට සත්ති නො. ෆොන්ට එකක් අපි දානකොට. එකඇ අනිවාරෙන් මේ පොතකට බ්ලක්් කලයක දා්ඩුවන්. එක ඇන්න කී කලයක විදියට තමයි මේ බ්ලක්් ක භාවිතා කරන්න එතකොට අපිට සියමයිගේ කියන කල හතරෙන් බ්ලක්් කල කියන එක ෆොන්ට එකට අපි භාවිතා කරන්නේ. ම කලයස්තනකට වයිකින් ද මෙතන ඩවර් කලික් කරහම ගලන්ට පේනවා සමයිකේවල්ට එන්න කොහොමද කියලා. සයන් මෙච්චරයි මැජෙන්ඩ මෙච්චරයි යෙලෝ මෙචරයි බ්ලක් මෙච්චරයි කියකිලෙෙනවා නමුත් මං දාලාතින බ්ලක් වල්ට විතරක් සීය. ඒ මොකද මේක කල සෙපරේෂන් වැලදී හතරකට බෙදෙනවා කලස්. එතකොට පින්ට එන ගොඩත් හතර පාරකර තමයි මේ පින්ටෙන්. එතකොට ල විතරත් පින්ටෙනකට මේ ෆොන්ටික පින්ට වනාහම ඒක පැහැදිලි. නමුත් කලස් හතරෙන්ම මේක පරිින්ට වුණොත් එහෙම සමහර වෙලාට කකුර බොඳ වෙන්න පුළුවන් පැහැදිලල් නැතිවෙන්න පුළුව. එනිසා ඒ එනත් කල්පනාකාරී වෙන්න බ්ලක්් කලයක තමයි ෆොන්ටේකට දාණ්ඩෝනේ ගැන්ටෙක්ස්ටේකට දාන්නඕනේ ඒක. ඉට පස්සේ අනිත් දේවල්නම් දැන්ට අපිට අත්්‍ය අවශ්‍ය නැහැ. ඉට පස්ස අපිට ඔන්නම් පුළුවන්ලයිමන්ට ැලයින්මන් ජෙස්ටිෆයි කරන්නත් පුළුවන්.් ජස්ෆයි කියලා තින ඒකත ඒ භාවිතා කරන්න පුළුවන් ඉට පස ඉඩෙන්් කියනෙක් ඉන්ඩ් කියන්නේ මේ ටයිපේරිිය එක ඉඳලා ටෙක්ස්ට එක දක්වා තියෙන දුර. ඒකටත් ඔන්නම් අපිට ප්‍රමාණයක් දාන්න පුළුවන් ස්පේස් before After කියන්නේ ලයින් ස්පේ මේ පැරගෆ් දෙකක් අතර පරතරේ. අපිට ඔන්න දශම එකක් දාන්න පුළුවන්. ඉන්දෙන්න්ට එක අනිවාර්යන හැ දාලා අපි බොඩි ටෙක්ස්ට් කියන එක දාලා ඕකේ කරන්න පුළුවන්. ඊට පස්ස අපි කරන්නේ මේ ටෙක්ස්ට එක පලේස් කරා ශිප්ටයත් එක මේ කන්ට්‍රෝල් ඒගහලා මුල් ටෙක්ස්ට එකම සිලෙක්් කරගන්නවා. සිිලෙක් කරගෙන අපි මේ සව් කරපු බොඩි ටෙක්ස්ට එක කියන එක බොඩි ටෙක්ස්ට් කියන එක අප දැම්මා. ඒ කලික් කරනු. එතකොට ඕගොල්ල බලන්න එත නැදී මේ ටෙක්ස් එක ඔක්කෝම ටික එක පාර හැදුන. අපි පිටුවෙන් පිටුව මේ හදන්න ගයාානම් සෑහෙන්න වෙලාවක් යනවා. මං ආයි ඒ කරපුටික පොඩ්ඩක් කියන්නම්. ඉස්සල්ලාම අපි කවපේච්චික අවශ්‍ය විදියට හදාගන්න ඉමේච්චික නිවැරදිව හදාගෙන ඉට පස්සේ හෙඩිින්ස්ටි හදාග ටෙක්ස්ටක පලේස් කරගත්. ටෙක්ස්ට එක ප්ලේස් කර ගත්තෙක ොහොමද ෆයිල් පලේස් කියන එකට ගිහිල්ලා. ව ෆයිල් අපි තෙක් නෝට පඩ් එකගේ ටයි් කරපු එක අපි මේකට ෆයිල් පලස්ට කියනගෙන් සිලෙක් කර සිලෙක් කරලා පලේස් කරන්නකොට ශිප් එකත්ක්ක තමයි අපි ප්ලේස් කරේ ඒක තිබ විශේෂත්වය තමයි මුළු පිටු ටිකටම එක පාර ටෙක්ස් එක පලේස් වුණා. ඊට පස්සෙ අපිට ඕන වුනාම ටෙක්ස්ට එක ගොඩේ තියෙන නිසා. ටෙක්ස්ට එක අපිට විදිමමාත්තාආකාරකයට හාගරන්න ගැන ෝමට් ටෙක්ට කියනෙ නිියායක දැනමදමන් කියෙ දුන්නා එතනෙදී අපි කරේ විින්ඩෝසල තියෙනවා ස්ටයිල් කියනගේ පැරග්‍ර් ස්ටයිල් කියලෙක් අපි පර ගස් ටයිල්ලයක් හැදවා බොඩි ටෙක්් එකක් කියලා ඒ ෙදි මං හැදවා ෆොන්ට එක හැදවා ෆොන් සයිස්සක හැදවා ලෙඩින් ස්පේසක හැදුවවා ඉගැන් ලයින්ස් පේසක පරග ආට බිෝ පැරග්‍ර් පේසින්ක හැදවා වගේ දේවල්තික අපි පොදුවේ මුළු පොතට මේ යන විදියට ඒ ටික අපි හදාගත්තා. බලන්න දැන් මම ඊට පස්සේම කදද කරේ කැන්ට්‍රෝල්ඒගහල මුලු පිටු ි ක්කොම එක පාර සිලෙක් කරගෙන මේ බොඩි ටෙක්ස්ට එකගාව කලික් කර. එතවට වනේ අපි හදාගත්ත පැරග්‍රාෆ් ස්ටයිල් එක මේකට ඇප්ලයි වුුණ මම මේ දේ කියල දෙන්නේ මේ පොත ආදන්ඩු විතරන්නෙමයි න්ට අව ඕනුව දෙයක් හදාගන්තවම මේ කියල දෙන්න මේක එනිසා මම මේකේ පේච් නම්බස්දාගන්න ඊට පස කියල දෙන්නම් මෙන්න මෙතන තියෙන පිටු පණහා ගත්තට පස්සේ ඒ මස්ටර් කියලා එකක් ඒක අපිටයි් පේර එකක් ඇඳලාක්ට ගක්ටයි් කරන්න අපි අප මේකඩොල තියෙන හෙඩින් එකම අපි ර කොපි කරල මෙතැන්ඩමං පේස් කරන්නෝ වීගන් ඉට පස්සේම සිලෙක් කරලා කල එකක් දෙනවා. ඊට පස්ේ ඔගලට බලන්ට පුළුව ම මේ කිව්වද මස්ට පේ්ජොලිින් වෙනදේ මේකම ඔන්නන් ඕල්ටගත් එෙක්ක ඉස්ටට වල ඇඩෝපි සොප්ටියයවල කොපියක් ගන්න නම් අනිවාරයම අපිට ඔල්ට කියක පවිච්චි කරන්න පුළන් එතකොට ඔගලන්ට මං මේ ඒ මස්ට කියනගේ තමයි දැම්මේ ඉන්නේ. මේ ඒ මාස්ට කියනගේ තමයින්නේ එතකොට ඒ මාස්ට එකේ කරපු දේ අපිට බලාගන්න පුළුවන් ඉතුරු පිටුටිකට ගිහිල්ලා මේ බලන් හැම පිටුවකටම මේ මම දාපු හෙඩින් එක මෙම හැම පිටුවකටම ඇවිල්ල තියෙන අපිට මේක පලේස් කරගන්න තැන අපිට ඕන විදිට වෙනස් කරගන්න පුළුවන් මෙන්න මෙම සිලෙක් කරා මේක ඔන්නන් අපිට ඕන තැනකට ගිනිියන්න පුළුවන් ඉට පසේ මංකිව්වා හෙඩින්වලට අමතරෝ පේච් අම්ඹසුත්තියනගක දකොට අපිට පුළුවන් බොක්ෂයක් ඇතුළේ පේශ් නම්බර එක දානවනම් ඉසල්ලා මේ බොක්ෂක අපි හදාගන්න ඕනේ. ඉට පස්සේ ඒ බොක්සකට අපි ටයි් කරගන්න ඕනේ ටෙක්ස්ට එක. ඉට පස්ස අපි මමාස්ට පේච්චගේ පේන නම්බර එක හදාගන්න විතියන්නේ මේ වගේ බොක්ෂයක් ඇන්ද තමන්ට ඕන කාලයක ෆිල් කරා. ඉට පස්ස අපිට පුළුවන්ට්ට එකත් එක්ක පොඩි ටයි්පේරි එක කැදගන්නටයි්ේරිය කැඳලා ඔගලන්ට පුළුවන්ෂෝට් කට් ගත්ති න පේ් නබ දාාන ි් ක control old කිය එතට ඔගලන්ට පේනවා මෙතන්න ඒ අකුරක් තමයි යාවේ ඒ අකුරක් තමයි යාවේ එතකොට ඒක අපිට පුළුවන් කොපි කල්ලා පේස්ට් කර ඒක මෙතට ගෙනන්න පුළුව යහ පැත්තක ඒ ඕන්නම් අපිට කල ෆිල් කල්ල ගන්න පුළුවන් කෆිල් කල්ලා ඒකට බැක්කගේ තියන්න පුළුවොන් ඒකට අපි සොචචස් පැලට්ටෙක් ගන්නව නම් මෙන්න මෙතැන කලා එකේ සොචස් කියන පැලට්ටගෙන් තම අපි ගන්න ඕනනි කලා එක. ඉට පස මේක අනිවාරයෙන් අපි වෙන වයිට් කලයකට යන්න ඕනි තොට ඒයකුට සිලෙක් කරලා අපි වයිට් දාගෙන අපිට පුළුවන් ඒක මේක උඩින්ගයා ගිහින් තියන්. අපි බලමුදැන් එහෙම කරහම පිටුවල්ඩගීම් බලමු මේ පිටුවලින් මොකද වෙලා තියෙනක දැම් බොක්ස එක වෙනම තියනවා නම්බස් වෙනම තියෙනවා මේ පේනනි ඔවලන්ට ටෙක්ස්ට එක දැම් ඒරි අය එක බලන්න පුළුවන් මේ නම්බස්ටික ඇවිල්ල තියනවා හෙඩින්ටික වෙනම ඇවිල් තියනවා තමන්ට ඕන විදියට ඒවා ෆොන්් සයිසෙනස් කල්ල මේකට මොකක් හරි ශේප ප්‍රදදාාන ඇතම් මේ ශේප් පි්‍රදානාව නං මේ ටෙක්ස්ට එක කලයක වෙනස් කල්ලා ඕන විදිියකට හදාගන්න පුළුව. ඔගලන්ටමං ඔරජිනල්ල එකක පෙන් නොත් ඒකේ මෙන්න මේ වගේ තමයි තියන් ටෙක්ස්ටක් හදලා මෙන්න මේ විදිර තමයි පේශ් නම්බස් දාලා තියෙන. එතකොට අපිට පුළුවොන් මේ වගේ මම කියල දෙන්න හෙඩින් ඒකටත් කොහොමද මේ වගේ එකක් හදාගනිකද මේ තියෙන්නේ හෙඩින්ස් හෙඩින් සොල්ටත් තර්ගේ ස්ටයිල්ලයා හදාගන්න පුළුවන් ස්ටයිල්ලල තියෙනවා පැරග්‍රා්ස් ටයිල් කියල එකක් එතකොට ඒ පැරග්‍රා් ස්ටයිල් එකේ අපිට අර වගේම පැරග්‍රා ස්ටයිල් එක ගිල නව් ස්ටයිල්ලයක් ගිල්ලා අපිට පුළුවන් මේ ෆොන් සයිස්සක වෙනස් කරන්න හෙඩින් එකක්නේ එයින්සා ෆොන් සයිසක වැඩි කල්ලා හෙඩින් කිය මෙතන ටයිප් කරන්න. හෙඩින් කියලා දාන්න පුළුවන් ඕන්නන් ජෙන්න්දල් එකේ මෙතන බේස් කරගන්න පුළුවන් පලවෙනි හදපු බොඩි ටෙක්ස්ට් එක එතකොට ඒටෙක්ස් වෙනස්සෙන ඉට පස්සේ අපිට පුළුවන් ෆොන් සයිස් එක හැතුවා ඉරිපස ෆොන් කලාය එක ෆොන් කලායක අපිට මේ මේ විදිර දෙන්න පුුවන් ඔන්නන් ස්ට්‍රෝක යහෙකුත් දෙන්න පුළුවන් ඒ කලයගම් අපිට ඒක බලාගන්න පුර මෙතන හෙඩින් දැම්ම මෙතන කලයක දම මෙතන සයිසස් දැම්. ඒක අපි හෙඩින් කියර සේව් කරලා තියන්නේ ඔන්න බලන්න ඉරි පස්සේ මම කරන්න යන දේ මේ හෙඩින් අපි ටයිප් ට එකත් එක්ක ටයි් ටල් එකත් එක් මෙන්න මෙම සිලෙක් කල්ලා හෙඩින් කියන තැන්ට ගිහාම ඒක ඇප්ල වෙන ඉට පස්සේ ඊලාගේ හෙඩින් එකට ගියොත් මෙහම සිලෙක් කරලා හෙඩින් ද මෙතන පේනවා ලයින්ස් දෙහෙකට යනනාාව ඔගලන්ට පේනෝ එක ගොඩන්න එකන්නේ ලයින්ස් පේස් හදන්න ඕනේ අපි හෙමන ඩබ කලික් කරම ආයි මෙතන් දෙයන්න පුළුවන් ඒ කියන්නේ මෙතන අපි පේසක හදන්ඩ ඕනේ ඕකේ කල්ලා ආයි ඔගලන්ට මේ වෙනස් කරන්න පුළුවන් නැත්තං ෆෝන් සයිස් වැඩි වගේ නං ආයි මෙතැන්ඩ ගිල්ලා මෙතන ෆෝන් සයිස් හදාගඩ පුළුවන් එතකොට ඔගලන්ට මේ ෆෝන් සයිස් ඉබේ හැදෙන අපි ඇප්ලයි කරලා වෙනස් කරනවා කියන්නේ ඒක එහෙම වෙනස් කරගන්න ලේසි මේ බලන්න මෙන්න මෙහෙම ඇප්ලයි කරගන ය යන්නයි තියෙන හැම හෙඩිින්යක් ගාවටම ගිල්ල මෙහම ඇප්ලයි කරග යන්නයි තිය. අපිට හිතෙන්න්න පුළුවන් මේ දේ කරහම මේකේ අපිට මේ කලයක හරිියන්නෑ කලයක වෙනස් කරන්න ඕනේ නේද ෆොන් සයිසක වෙනස් කරන්න ඕනේ ඒ ඔක්කෝම ද අපි මෙම ඇප්ලයි කරන්න යනවා ඇප්ල කරන් ගිය හම ඒක ලේසි අපිට මෙන්න මේ එක පාර ඔක්කෝමටි හදාගන්න පුලාා මෙහම ඇප්ලයි කරගෙන ගිහම් ඔන්න ොමප්ලයි කරගෙන යනෝ ඒ ඇප්ලයි කරගෙන ගිල්ලා අපිරිින මේ කලය හරිනය වෙනස් කරගන්න ඕනකෙල් එතකට වෙනස් කරගන්න හෙඩින් නල්ටගිල්ල ෆොෝන්් කල එක අපිට පුළුවන් බ්ලුකාරයක අපිහිතු අපිට හොන්ද හිතේනවා බ්ලු කලෙක් ත අප බ්ලකාල එක දාලා හෝකේ කරන්න තරයිතින් අර ටික ඉබේ ඔක්කෝම හෙඩින්ටික හැදෙනවා ඔන්න ඔය විදිර තමායපු තේදුවේ ස්ටයිල්ලයක් හදලා හෙඩින් හදාගන සාමාන්‍ය විදිර පොතක් කියියලා නි නිවැරදි ටයි් කරගෙන ඉන්දිියින් තමන්ට අශ්‍ය පේ් සයිසකට මේක පලේස් කරගන්න. ලේස් කරගෙන තමන්ට ඔවන විදිර ෆෝමැට් කරගෙන ලස්සන්ට හෙඩෙන්ස්ටික කලදාලමේ ස්ටයිල්ලයා හර ඔගලන්ට පුළුවන් මෙන්න මේගේ පොතක් හදාගන්න මේ කටන් පේච්චිකත් අපිට අදාගන්න පුළුවන් විදිිතියනව ඒයින්දා ඊළග දවස ඔගොල්ල ලෑස් දෙෙන්න්න මේේදේ කරලා මේ ගෙතියෙන අඩු පාඩුත් හොයාගන සූදානාම්වෙමු අපි ැගසියක් හදන්න එතකොට අප මේ ජස්ාන ගොම ටෙක්ස්ට විතරක් නෙවේ මැගසින්නයක් වුණහම මේ ජෙස්ත එනවා තවතව දේවල් අපිට වැඩිපුර ඉගෙනගන්න පුළුවන් එනිසා අපි ඊළඟ දවසේ මේ වගේම මැගසින්නයක් හදන්න ඉගෙනගන්න.